කතානායකතුමාට එතුමාගේ ක්‍රියාකලාපය හේතු කොටගෙන එතුමාට එරෙහිව ආපු විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා. රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන සිද්ධීන් ගණනාවක් වෙච්ච ස්ථානයක් හැටියට. ඒ වගේම හැබැයි පාර්ලිමේන්තුව කියන්නේ ඉතාමත් උත්තරීතර ආයතනයක්. එතුමාගේ කතාවේදීම කිව්වා අපි දන්නවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මහදේවල කියන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. ඒකේ පළවෙනි චාල්ස් රජතුමාගේ කාලේ ඒ වෙලාවේ හිටියේ කතානායකතුමා විලියම් ලෙන්තන් සාමිවරයා. එතුමාට බලපෑමක් කරනවා රජතුමා කඩාවැදිලා යම්කිසි කාරණාවක් කරන්න කියලා. හැබැයි කතානායකවරයා හැටියට එතුමා කීවේ මගේ ඇස්වලින් මට පේන්නේ පාර්ලිමේන්තුව නියෝගය කරන දේවල්, මගේ කන්වලට ඇහෙන්නේ පාර්ලිමේන්තුව නියෝග කරන දේවල්, මගේ කටින් පිටවෙන්නේ පාර්ලිමේන්තුව මට කියන දේ, ඉන් පාර්ලිමාහිරව කටයුතු කරන්න මට හැකියාවක් නැත. එම නිසා මේ මොහොතේ ඔබතුමාගේ නියෝගය මට පිළිගන්න බැහැ. මෙන්න මේක තමයි පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුගේ වගකීම හා භූමිකාව පිළිබඳව තියෙන හොඳම නිර්වචනය. නමුත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 1947න් පස්සේ මේ වෙනකොට 19 දෙනෙක් ඉඳලා තියෙනවා කතානායකවරු. ඔවුන් 10 දෙනාම ඉහත භූමිකාව අනුව කටයුතු කරපු බව ඒ අයට ගෞරවයක් හැටියට මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මීට පෙර විවිධ හේතු මත විශ්වාසභංග යෝජනා හතරක් ඇවිල්ලා තියෙනවා මේ පස්වෙනි විශ්වාසභංග යෝජනාව. මීට පෙර කතානායකතුමන්ලට ගෙනාපු විශ්වාසභංග යෝජනාවන්ට වඩා මෙම යෝජනාව වෙනස්. මේකේ බරපතල තත්ත්වයක් ගැබ් වෙලා තියෙනවා. එතුමා කතානායක ධූරයේ කටයුතු කරපු ආකාරය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, එහි පැවැත්මට, ප්‍රජාතන්ත්‍රවාදයේ යහගුණයට බරපතල ලෙස බලපාන සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච බව මේ රටේ ජනතාව දන්නවා. කතානායක ධූරයේ විතරක් නෙවෙයි එතුමා සහභාගීත්වය දරන ව්‍යවස්ථාදායක සභාව තුලත් එතුමාගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය එම තනතුරේ ගෞරවයට හානියක් සිදුවෙන පරිද්දෙන් සිද්ධ වුණා කියන එක අද රහසක් නෙවෙයි. එතුමා හැම විටම පක්ෂග්‍රාහී බව පෙන්눔 කළා. එම තනතුරට එය තත්වය ඉතාමත් නරක කැලලක්, ඒ වගේම බරපතල විදිහට කළු පැල්ලමක් එකතු කළා කියන එක මේ වෙලාවේ බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව දකින්නට තියෙන න්‍යායක් තියෙනවා. පංචජාතික දේශපාලන විද්‍යාඥයෙක් වෙච්ච චාල්ස් මොන්ටෙස්කියු ඉදිරිපත් කරපු බලතල බෙදීමේ න්‍යාය මේ තුල අන්තර්ගතව තියෙන බව පේන්න තියෙනවා. ඔහු කියනවා යම් පුද්ගලයෙකු අත බලය ඒකරාශි වෙන විට එම බලයට සීමා පනවන තුරු එම බලය අයථා ලෙස ක්‍රියාවට නැංවීම නතර නොකරන බවත් බලය මර්ධනය කළ යුත්තේ බලය මගින්මයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ සඳහා බලතල බෙදීමේ න්‍යාය මොන්ටෙස්කු ඉදිරිපත් කරා. ඔහු කියනවා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන තුන තුල බලයේ යෙදිය යුතු බව. මෙන්න මේ සංවර්ණ හා තුලන බිඳ වැටුනොත් සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක්, ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමක්, ඒ වගේම ජනසම්මතවාදයේ අවසානයත්, ඒ වගේම ජනතා පරමාධිපත්‍යයට ඒ තුල තර්ජනයක් සිද්ධ වෙනවා. මේ පාර්ලිමේන්තුව තුල ගරු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. එයාලා ආණ්ඩු පක්ෂයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විපක්ෂයේ වෙන්න පුළුවන්. මේ මන්ත්‍රීවරුන් වගවෙන්න බැඳී සිටින්නේ Taman පත්කල ජනතාවට. ඒ වගේම මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගරුත්වය රැකලා දෙන්නට, ආරක්ෂා කරලා දෙන්නට මන්ත්‍රීවරුන් විසින් පත් කරගන්නේ කතානායකතුමා. ඒකයි කතානායකතුමා අසුනට කැඳවාගෙන යනකොට
ekatakin andupakshe mantriwarayekut anik patten vipakshe mantriwarayekut sahabhagi wenne eken kiyanne mokadda deparshawayatama tama mehewara sarva sadharanawa itu karanna one kiyana eka tamai etana pennanne etuma eka niwerdawa itu nokalot etuma kerehi bendila tibunu vishwasaye bida wetenawa menna me ada vishwasa bangayata hetuwa anna e siduwima kiyana eka mama me wele garu kathanayaka tuma kotana indan ahagena innawa nan mama meka kiyanna one e wagema e uttaritara wagakimata itu karanna beri wetcha nisa ada apita me parlimentuwe kale mehema ganna siddha wela tiyenawa e pilibandawa sadaka rasak ada udaya indath iyya dawasath mantriwaru me parlimentuwata idiripat kara mama mata wetcha paudgalika addakimak me sabhave mama kiyanna one paudgalikawa me sabhave mantriwariyak lesa mage varaprasada ullangane wetcha mohotaka garu kathanayakatuma katayutu kare kohomada kiyana eka me welaye prashna karanna one ewakata varaprasada kamutuwe sabhapati hatiyata mama hitanawa adhikarana emathitumat hitiya ada wenakan tissa kutti arachi mantrituma me sabhave mage garutwayata hani wena vidihata karapu kathawa pilibandawa mama kathanayakatumata idiripat karapu paminilla me wenakanwat varaprasada kamituwata giyet neha e sambandhayen thiranayak gattet neha etakota parlimentuwe pirisakata ek vidihakatat tawat pirisakata taw vidihakatat katayutu karanakota garu kathanayakatuma gana vishwasayak apita tiyanna puluwanda kiyana eka prashna karanna one me eka karanawak vitarai mama kiyanne garu mantriwarunge varaprasada vitarak nevey rate janathawage wenuwen vyavasthadayake washeen parlimentuwa itukaliyutu karyabaraya vipakshayata itukirimata awasthawa laba dunna nodun wara ganana itamath atimahat mama kīpayak kiyannam den ada dawasemath kattiya katha kara margagatha surakshata panath ketumpath vivade welawa e wageema dushita sri lanka cricket ayathane vivade kriyaatmaka nokirima ඊළඟට විධායකයේ විසින් ව්‍යවස්ථාදායකට කරනු ලැබනු අහිතකර බලපෑම් හමුවේ එතුමා ඒවට නතු වෙන්න ඕනවා ව්‍යවස්ථාදායකයේ ගරුත්වයේ ඒක තුල එතුමා තින් බිඳ වැටිලා තියෙනවා එතුමා අපහසත් වෙලා තියෙනවා ගරුත්වයේ රැකගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙනකොට එක එක විදිහට එක එක්කිනාට සලකලා තියෙනවා පුද්ගලානුබද්ධ වෙලා තියෙනවා මෙතන ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මහත්තයා එනකොට එක විදිහක් රනිල් වික්‍රමසිංහ මහත්තයා එනකොට තව විදිහක් අජිත් මාන්නප්පේරුම එනකොට තව විදිහක් මෙන්න මේ ආකාරයෙන් එක එක්කිනාට එක එක විදිහට සලකපු විදිහෙන්ම එතුමාගේ පක්ෂග්‍රාහීත්වය අපිට මොනවට පැහැදිලි වෙනවා හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කවුරු ආවත් එතුමාගේ පුටුවෙන් නැගිටින්න වැඩක් නැහැ මේ පාර්ලිමේන්තුවේ ලොක්කා වෙන කවුරුවත් නෙවෙයි කතානායකතුමා නිසා එනිසා එතුමා එතුමාගේ බලය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ සභාවේ කටයුතු මෙහෙවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි කාලය අවසන් මන්ත්‍රීවරුන්ට කාලය ලබා දීම සවන් දීම වැනි කටයුතු වලදී එතුමා ඉතාමත් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරා අවස්ථා ගණනාවකදීම මෙතනදී අපි කියලා තියෙන ওই පුටුවේ මැද වාඩි වෙන්න කියලා අර දකුණට බර වෙන්න එපා කියලා හැබැයි එතුමා ඒවා කනකට ගත්තේ නැහැ මෙවැනි සිදුවීම් තුල කතානායකතුමා ගරු සභාවේ ස්වාධීනව කටයුතු කළ බවක් පේන්න තිබුණේ නැහැ එවැනි හැඟීමක් අපතුල ඇති කිරීමට එතුමා සමත් උනේත් නැහැ කියන එක බොහොම කනගාටුවෙන් මේ වෙලාවේ කියන්න ඕනේ ඒ වගේම මාටින් ලූතර් කින් කියලා තියෙන එක අවස්ථාවක විශ්වාසය කියන්නේ සම්පූර්ණ පඩිපෙළ නොදකින විට පවා පළමු පඩියට අඩිය තැබීමයි කියන එක. හැබැයි ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුව තුළ විශ්වාසයේ නැමැති පඩිපෙළේ පළමු පඩියටවත් සබා ගන්නට නොහැකි වූ බව සඳහන් කරන්නේ ඉතාමත් කනගාටුවෙන්. හැබැයි ඒක එසේ සිදු නොවිය යුතුව තිබුණා. මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයෙක් හැටියට 1987 කොන්ද කැරින් තියාගෙන හිටපු පුද්ගලෙක්. හැබැයි මේ වෙනකොට එතුමට මේ තත්වයට බලපෑමක් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම එතුමා මේ පාර්ලිමේන්තුව තුල එතුමාගේ ඥාතීන් විය යුතුව තිබුණේ මේ ගරු මන්ත්‍රීවරුන්. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරා විශ්වාසා පරමා ඥාති කියලා බුදු වදනත් එතුමා බිඳ දාලා තියෙනවා. මම අවසාන වශයෙන් කියන්න ඕනේ උදේවරුවේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා කිව්වා මේ විශ්වාසභංග යෝජනාව පුස් වැඩිල්ලක් කිව්වා. බහුතරයක් ආණ්ඩුපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තුවක
ආණ්ඩු පක්ෂයේ විසින් පත් කරපු ආණ්ඩු පක්ෂයෙන් පත්වෙච්ච කතානායකවරයෙකුට විරුද්ධව ගේන විශ්වාසභංග යෝජනාව පරදින්න පුළුවන්. හැබැයි මේක මහ පොළවේ යථාර්ථය නෙවෙයි කියන කේ කිව්වා අයට මම මේ වෙලේ මතක් කරලා දෙන්න ඕනේ. මොකද ඒකට හොඳ උදාහරණ තියෙනවා. කෙහෙලිය රමුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. හැබැයි ආණ්ඩු පක්ෂය එකතු වෙලා ඒ විශ්වාසභංග යෝජනාව පරාජය කරලා කෙහෙලිය රමුක්වැල්ල ගැන විශ්වාසයක් තියෙනවා කුවා. අද ඒ විශ්වාසය තියපු කෙහෙලිය රමුක්වැල්ල ඉන්නේ කොතනද කියන එක පිළිබඳව ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියත් එක්ක කතා කරලා බලන්න කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම පුස් වැඩිල්ලක් වෙන්න පුළුවන් වුණත් මේ එන මැතිවරණයකදී මේ විශ්වාසය ජනතාවගේ තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව ජනතාව උත්තර දේවි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්තයි.